රයිට අයිබෝවන් දුවේ පුතේ මේ අපි මේ කතා කරන්න යන්නේ ඔයාගේ ඕලෙවල් 2022 ඕලෙවල් පේපර් එකේ තිබ්බ ඕලෙවල් පේපර් එකේ සෙකන්ඩ් පේපර් එකේ තිබ්බ ප්‍රස්තාර ගැටලුව තමයි සම්පූර්ණයෙන් කතා කරන්න හදන්නේ. ඒතකොට බලන්න පුතේ දැන් මේකේ පළවෙනි ප්‍රශ්නෙටම දීලා තිබ්බ ප්‍රස්තාර ගැටලුවක්. රයිට් එතකොට මෙන්න මෙහෙමයි පුතේ ප්‍රශ්නේ තියෙන්නේ. හරි. මෙන්න මෙහෙම තියෙනවා ප්‍රශ්නේ. අපිට මෙන්න මෙහෙම දීලා තියෙනවා මේකේ සමීකරණය. වක්‍ර ප්‍රස්ථාරයේ සමීකරණය මෙන්න මෙහෙම දීලා තියෙනවා x වර්ග y සමානයි x වර්ග ඍණ 2x ඍණ 2 කියලා ඔන්න ඔහොම දීලා තියෙනවා. හරිද? දීලා ඊට පස්සේ වර්ගජ ශ්‍රිතයේ x යගේ කිහිපයකට දාලා y යගේ රූප y යගේ දැක්වෙන අසම්පූර්ණ වගුවක් පහත දී ඇත කියලා මෙන්න මෙහෙම පොතේ x හා y යගයන් වලට අදාළ වගුවකුත් අපිට දීලා තියෙනවා. හරිද? x හා y යගයන් වලට අදාළ පොඩි වගකීමක් මෙන්න මෙහෙම දීලා තියෙනවා. x y x ඍණ 3 වෙනකොට y 13යිලු ඍණ 2 වෙනකොට 6යිලු ඍණ 1 වෙනකොට 1යිලු බිංදුව වෙනකොට x ගියාගේ බිංදුව වෙනකොට y ගියාගේ ඍණ 2යිලු x ගියාගේ ඍණ 1 වෙන ධන 1 වෙනකොට y ගියාගේ ඍණ 3යිලු ඊට පස්සේ පුතේ x ගියාගේ 2 වෙනකොට y ගියාගේ ඍණ 2යිලු ඔන්න ඔහොම දීලා තියෙනවා. ඊට පස්සේ මෙහෙම තියෙන්නේ තව දෙකක් තියෙනවා 3 වෙනකොට පුතේ මෙතන හිස් තැනක් තියෙන්නේ අපිට කීයද කියලා කියලා නැහැ. ඊට පස්සේ 4 x ගියාගේ 4 වෙනකොට මෙතන 6යි. පුතේ මෙන්න ඔය ඔන්න ඔය විදිහට තමයි අපිට දත්ත ටික දීලා තියෙන්නේ. ඔන්න ඔච්චරයි දීලා තියෙන්නේ. හරිද? අසම්පූර්ණ වගුවක් පහත දී ඇත. හරි. මේකේ A කොටසේ පළවෙනි ප්‍රශ්නේ. A කොටසේ පළවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම කියනවා. x සමානයි 3 වන විට y යගේ සොයන්න. x ගියාගේ 3 වෙනකොට x මෙතන x ගියාගේ 3 වෙනකොට y ගියාගේ හොයන්න කියලා තමයි මුලින්ම කියන්නේ පළවෙනි ප්‍රශ්නේ. හරිද? ඒ කියන්නේ මෙතන මේ හිස් තැනට එන්න ඕන අගේ හොයන්න කියලා කියන්නේ. හරි? හිස් තැනට එන්න ඕන අගේ හොයන්න කියලා කියන්නේ x 3 වෙනකොට x ගියාගේ x කියන්නේ මේකනේ. හරි. x ගියාගේ 3 වෙනකොට y ගියාගේ සොයන්න. ඒ කියන්නේ පුතේ මෙතන මේ හිස් තැනට එන්න ඕනේ කීයද කියලා අහනවා. ඉතින් අපි මොකද කරන්නේ? මේ සමීකරණයට ආදේශ කරනවා. හරි. එහෙනම් මෙන්න සමීකරණය y සමානයි පුතේ x වර්ග ඍණ 2i x ඍණ 2. ඔකට x x x ට 3 දාන්න. ඒතර y ගියාගේ වට නිකම් මේ කීයද කියලා. ඒතර මෙතන එනවා පුතේ 3 වර්ගය. මෙතන එනවා ඍණ 2 ගුණ කිරීම 3. හරිනේ? ඒතර ඍණ 2. රයිට්. ඒතර සුළු වුණාම පුතේ y සමානයි 3 වර්ගයේ 9යි ඍණ ධනයි ඍණම තමයි දෙවරත් 3 6යි ඍණ 2යි. හරි? ඒතර y සමානයි පුතේ 9යි ඍණ 6යි ඍණ 2යි කියලා කියන දේ දෙක එකතු වෙනවා. මොකද ඍණ සංඛ්‍යා දෙකක්නේ. ඍණ සංඛ්‍යා දෙකක් එකම જાතිය දෙන්නෙක්නේ. ඒතර එකතු වුණාම ඍණ 8යි. මොකද ඍණ 6යි ඍණ 2යි ඍණ 8යි. ඒතර ධන 9යි ඍණ 8යි කියලා කියන්නේ කීයද පුතේ y සමානයි ධන 1යි. හරිනේ? ධන 9යි ඍණ 8යි ධන 1යි. හරි. එහෙනම් පුතේ මෙතන වගුවේ කෙලින්ම උත්තරය අපිට එනවා කීයයි කියලා දෙන්නේ මෙතන. අපිට ඒ වගුවත් කොහොමම ෆිල් කරගන්න පුළුවන් මෙතන එන්නේ 1. හරි. රයිට්. ඒතර ඒ කොටස හරි. ඒකේ පළවෙනි කොටස හරි. 2 කියනවා සම්මත අක්ෂ පද්ධතිය සහ සුදුසු පරිමාණයක්. ඒ කියන්නේ පුතේ ඔයාට කියලා නැහැ කොටු ගානක් කොහොමද ගන්න කියලා. ඔයාට කැමති විදිහට ප්‍රස්තාරය අඳින්න ගැටලුවක් නැහැ. මොකද මේක කියලා නැහැනේ. සම්මත අක්ෂ පද්ධතිය සහ සුදුසු පරිමාණයක් යොදා ගනිමින් නිහත වගුවට 90 දී ඇති වර්ගජ ශ්‍රිතයේ මේ වර්ගජ ශ්‍රිතයේ ප්‍රස්තාරය සපේ ඇති ප්‍රස්තාර කඩදාසිය අඳින්න පුතේ ඔයාට කියලා නැහැ. ඒක හොඳ chance එකක් නේද? ඒ කියන්නේ කියලා නැහැ මේක මේ දැන් සමහරවල් වලට කියනවා පුතේ y අක්ෂයේ අපි කියනවා අර කුඩා කොටු 10කින් ඒකක එකක්. එහෙම කියනවනේ. x අක්ෂයේ කුඩා කොටු 5කින් ඒකක එකක්. එහෙම දෙනවනේ අපිට පරිමාණ සාමාන්‍ය ගණන් වල නේද? නමුත් මේක එහෙම දීලා නැහැ. ඔයාට කැමති විදිහට ඔයාට කැමති පරිමාණයක් තෝරලා අඳින්න පුළුවන්. ඒ කියන්නේ y අක්ෂයේ කොටු 5කින් එකක් හරි කොටු 10කින් එකක් හරි එහෙම අඳින්න පුළුවන් ගැටලුවක් නැහැ. x අක්ෂෙත් ඔයාට කැමති විදිහට ගන්න පුළුවන්. හරි. හැබැයි මේක මට බැලුවාම පේනවා පොතේ y අක්ෂයේ මට උඩ පැත්තට 13 ඕන. y ගේ ධන පැත්තේ කියන්නේ මෙන්න මම නිකන් දලව කිව්වොත් ඔන්න බාණ්ඩ ඔයාට සරලව තේරෙන්න මම මේ මුලින්ම කටු සටහනක් අඳිනවා අන්න එහෙම හිතන්නේ කටු සටහනක් ඇඳලා හිතලා බලනවා y ගේ උපරිම 13ට යනකම් ඕනේ ආය කියන්නේ පුතේ අනිවාර්යෙන් මෙතන උඩ 13 එන්න ඕනේ මට එහෙනම් මේ කණ්ඩායම් කියලා ලකුණු කරන්න බෑනේ
හරි y ගේ අවමේ කීයද බලන්න තියෙන්නේ මෙතන 6 ඒක ඍණ පැත්තට යද්දි 1 ඍණ 2 තියෙනවා ඍණ 3 ඍණ 3 තමයි අඩුම එහෙනම් අනිවාර්යෙන් y ගේ ඍණ 3 යනකම් ඕන හරිද y ගේ ධන 13ක් තෝරන ඍණ 3ක් තෝරන මම මේ කටු සටහන මම තාම ප්‍රස්තරන් දෙන්නේ නැහැ මම නිකන් හිතලා බලනවා මේක කොහොමද එන්නේ හරි එතකොට පුතේ x ගේ මේ පැත්ත ඍණ 3 තියෙන්නේ එහෙනම් අනිවාර්යෙන් x මේ y අක්ෂයනේ මේ x අක්ෂයනේ x की මේ පැත්තේ ඍණ 3 ඕන අනිවාර්යයෙන්ම මොකද මෙතන ඍණ 3 තියෙනවා හරි එහෙනම් ධන පැත්තට හිතුවොත් ධන 4 යනකම් උපරිම ඕන ඔන්න ඔය විදිහට දලව හිතුව පුතේ මම කොහොමද ප්‍රස්ථාරය එන්නේ කියලා. ඒතකොට y ගේ ධන පැත්ත ගොඩක් ඕන. y ගේ ධන 14 යනකම් ඕනේනේ. ඍණ පැත්ත ඉච්චර ඕනේ නැහැ. හරි. රයිට්. ඊට පස්සේ පුතේ මම මේකට ඔයාලට හොඳ විදිහට කිව්වොත් ඔයා මේක ගන්නකොට y අක්ෂයේ කොටු පහකින් ඒකක එකක්. හරිද? එහෙම ගත්තනම් මොකද මේකේ 13 යනකම් ඕනේ කොටු ඔයාට කොටු 10කින් ඒක එකක් අරගෙන අඳින්න මදි වෙයි. හරිද? ඒ නිසා y අක්ෂයේ කොටු 5කින් ඒකක එකක් විදිහට මේක මම කියන්නේ මේ තමුන්ට කැමති විදිහට ගන්න පුළුවන්. මොකද මේකේ පරිමාණයක් දීලා නැහැ. මම මේ හොඳ විදිහ කියන්නේ x අක්ෂයේ පුතේ කොටු 10කින් ඒකක එකක් ගන්න පුළුවන්. මොකද x අක්ෂේ ගොඩක් නැහැ පොඩි පරාසයක් අඳින්න තියෙන්නේ. නමුත් y අක්ෂේ ලොකු පරාසයක් තියෙනවා. හරිද? නැත්තම් ඔයාලට මෙහෙම ගන්න පුළුවන්. අවුලක් නැහැ. y අක්ෂයේ කොටු 5කින් ඒකක එකයි x අක්ෂයේ කොටු 5කින් ඒකක එකයි අවුලක් නැහැ නැත්තම් මේක වඩා හොඳ විදිය කිව්වේ y අක්ෂයේ කොටු 5කින් එකයි x අක්ෂයේ කොටු 10කින් එකයි කියලා අරගෙන මේක ලස්සනට අඳින්න පුළුවන් හරි දැන් පුතේ අපි යනවා එහෙනම් අඳින්න මේක මේක ඔබ අනිවාර්යෙන් පැන්සලෙන් අඳින්න ඕන කිසිම දෙයක් පෑනෙන් ලකුණු කරන්න බෑ හරි පැන්සලෙන් අඳලා තියෙන්න ඕන කිසිම දෙයක් පෑනෙන් ලකුණු කරලා තියෙන්න බෑ හරි මම මේ දැන් මම අඳින්නේ දාල සටහනක් ඈ මම මේ අඳින්නේ බෝඩ් එකේ හරිද දාල සටහනක් ඈ හරිද රයිට් එතකොට එහෙනම් මේ අක්ෂ නම් වෙලා තියෙන්න ඕනේ පුතේ yx කියලා එතන නැත්තම් ලකුණු අඩු වෙනවා මූල ලක්ෂයේ ලකුණු වෙන්න ඕනේ පුතේ බිංදුව කියලා හරි දැන් මම ලකුණු කරා යනවන්න බලන්න 1 මම දාල වශයෙන් ඈ 2 3 4 5 6 7 8 9 9 10 මදි වෙනවනේ 11 12 ඔන්න උඩම 13 හරි 13 මම දලව අඳින්නේ මගේ එක ගැන එච්චර හිතන්න එපා ඔයා හරි මෙතන ඍණ 1 ඍණ 2 ඍණ 3 නේ ඕනේ මේ පැත්තේ ආවම ඍණ 3ට යනකම් ඕනේ මේ පැත්තේ ධන 4ට යනකම් ඕනේ 1 2 3 4 5ට යනකම් තිබ්බ කියලා ගැටලුවක් නැහැ මේ පැත්තේ ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 යනකම් මම ගත්තා නමුත් ඕනේ නම් ඍණ 3ට යනකම් විතරයි හරි රයිට් ඔන්න පුතේ මම කණ්ඩායම් කතලේ ඇඳගත්තා ඔයා ප්‍රස්තාරකවල මේ සියල්ල පැන්සලෙන් කරන්න ඕන පෑන තිතක්වත් තියන්න නැතුව පැන්සලෙන් කරන්න ඔක්කොම ඊට පස්සේ පුතේ දැන් හරි දැන් මේක අඳින්නේ හදන්නේ හරි දැන් අඳින්න කලින් ලක්ෂ ටික තියන්න ඕන ඍණ 3 13 ඍණ 3 13 මම දල වශයෙන් ඈ මගේ එක හරියට මෙන්නේ නැති වෙයි ඔන්න ඔය හරිය වගේ හරිද ඍණ 2 6 ඍණ 2 6 මේ හරිය වගේ හරිද ඍණ 1 1 මේ හරිය වගේ හරි 1 බිංදුව ඍණ 2 බිංදුව ඍණ 2 මෙතන හරි 1 ඍණ 3 මෙතන හරි 3 1 ඕ sorry 2 ඍණ 2 2 ඍණ 2 මේ හරියේ හරිද 3 1 මේ හරියේ 4 6 මේ හරි වගේ හරි ඔන්න කණ්ඩායම් කටික ලකුණු කරා දැන් පුතේ මේකට ශ්‍රිතය අඳ ගන්න ඕන ලස්සනට සුමටව පැන්සලෙන් අඳින්න ඕන සුමටව එන්න ඕනේ පුතේ මම දල වශයෙන් අඳින්නේ ඕම ඔය විදිහට එනවා හරිද ඔන්න ශ්‍රිතය අඳ ඕක ඔයා ලස්සනට මෙතන මේ ගාන්ට ලස්සනට සුමටව වක්‍ර විදිහට එන්න ඕනේ මට මේක හරියට මේ අඳ ගන්න බෑ මගේ බෝඩ් එකේ ලක්ෂ හරියට අවිල්ලත් නැහැනේ හරිද රයිට් ඔන්න ශ්‍රිතය පුතේ හරිද ඔන්න ශ්‍රිතය හරි හරි රයිට් එතකොට එහෙනම් දෙවෙනි කොටස හරිද ඔව් මේක ඔයාට කැමති පරිමාණයක් තෝරන්න පුළුවන් හින්දා ගැටලුවක් නැහැ පුතේ ඔබට කැමති පරිමාණයකට අඳින්න පුළුවන් එක කොටස හරි ඒකේ එක හරි ඒකේ දෙක හරි ඊළඟට එනවා පුතේ b කොටසට
ඔබ ඇඳි ප්‍රස්ථාරය භාවිතා කර. හරි රයිට. එතකොට මම යනවා එහෙනම් B කොටසට. මම පුතේ මේක මකන්නා නේද? හරි. ඔන්න මම යනවා B කොටසට. B කොටස 1. ඔබ ඇඳපු ප්‍රස්ථාරය භාවිතා කොට. හරි. ඔබ ඇඳි ප්‍රස්ථාරය භාවිතා කර. ත්‍රිතේ ධනව වැඩි වන x යගේ ප්‍රාන්තරය හනවා. පුතේ මම ත්‍රිතේ ගැන ඔයාලට කිව්වොත් මේ ත්‍රිතේ කොටස් හතරක් තියෙනවා. මේ ටික මොකද්ද? මෙතින් නම් මෙතෙන්ට දැන් ත්‍රිතයක් කියවන්නේ පුතේ දකුණු පැත් මේ වම් පැත්තේ ඉඳන් දකුණු දෙසට. ත්‍රිතයක් කියවන්නේ වම් පැත්තේ ඉඳන් දකුණු දෙසට. ඒතර මෙතන ඉඳන් මෙහෙම එනවා ත්‍රිතේ මේ. මේම ඇවිල්ලා මේම ගිහිල්ලා මෙහෙම යනවා. ඒතර මේ ටික මොකද්ද පුතේ? ත්‍රිතය ගැන හිතන්නේ y අක්ෂය දිහා බලාගෙන. ත්‍රිතය ගැන හිතන්නේ y. y අක්ෂය දිහා බලාගෙන. හරි. මෙන්න පුතේ ත්‍රිතේ එහෙනම් මේ මොකද්ද වෙන්නේ කියලා හිතන්න y y අගේ දිහා බලාගෙන හිතන්න මේ මොකද වෙන්නේ? y ධනව අඩු වෙනවා. මෙතෙන්ට එනකන් මෙතන ඉඳන් මෙතෙන්ට එනකන් ධනව අඩු වුණා. මෙතන ඉඳන් මෙතෙන්ට යනකන් ඍණව අඩු වුණා. හරි. ඊළඟට මෙතන ඉඳන් මෙතෙන්ට යනකන් ඍණව වැඩි වුණා. මෙතන ඉඳන් මෙතෙන්ට යනකන් ධනව වැඩි වුණා. හරි. ත්‍රිතයක් කියවන්නේ කොයි පැත්තේ ඉඳන්ද? වමේ ඉඳන් දකුණට. ත්‍රිතයක් කියවන්නේ වමේ ඉඳන් දකුණට. එතකොට මේ ටික දැන් මෙහෙම තමයි කියවන්නේ ත්‍රිතය. y අක්ෂය දිහා බලාගෙන කියවන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට යද්දි මොකද වෙන්නේ? ත්‍රිතය. එතකොට මේ මෙහෙම ඊතල දා ගන්න පුළුවන්. ත්‍රිතයක් කියවන්නේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට. ඔහොම ඊතල දා ගන්න කියවන පැත්ත මම මේ. ඔයාගේ රූපේ දාන්න එපා. මම නිකන් මේ පැහැදිලි කරන්න දැම්මේ. මෙහෙ ඉඳන් මෙහෙට කියවන්නේ. ඒතර මෙන්න මෙතන මෙහෙම බැලුවාම y අක්ෂය මොකද වෙන්නේ? ආ ධනව අඩු වෙනවා. ධන සංඛ්‍ය අඩු වෙගෙන යනවා මේ. ධනව අඩු වෙනවා. ඍණව අඩු වෙනවා. ඍණව වැඩි වෙනවා. ධනව වැඩි වෙනවා. හරි. එහෙනම් මේක අපෙන් අහන්නේ ශ්‍රිතයේ ධනව වැඩි වන x අගය ප්‍රාන්තරය ලියන්න. පුතේ ශ්‍රිතයේ ධනව වැඩි වන අහන්නේ. ධනව වැඩි වෙනවා මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට. ඒතර මෙන්න මේ පරාසය තමයි උත්තරේ ලියන්න ඕන. හරිද? ඒ කියන්නේ ශ්‍රිතයේ ධනව වැඩි වෙනවා කියන්නේ y අගය ගැන හිතන්නේ ඈ. ශ්‍රිතයේ ධනව වැඩි කොහොමත් ශ්‍රිතයක් රීඩ් කරන්නේ y අගේ. හරි. ඒතර ධනව වැඩි වෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට. ඊට අදාළ x පරාසය අහන්නේ. ඒ මොන x පරාසය තුලද ධනව වැඩි වෙලා තියෙන්නේ? එහෙම අහන්නේ. මොන x පරාසය තුලද ශ්‍රිතයේ ධනව වැඩි වෙලා තියෙන්නේ? ධන ධන පැත්ත කිව්වහම ඒතර මේ ටික ධනව වැඩි වෙන ටික මේ ටික ධනව අඩු වෙන ටික ධනව වැඩි වෙලා තියෙන්නේ මොන x පරාසය තුලද? මෙතන ආසන්න වශයෙන් පුතේ 2.7 වගේ. හරි. එහෙනම් ධනව වැඩි වෙලා තියෙන්නේ මෙන්න මේ පරාසයේ 2.7ට වඩා x වැඩි. හැබැයි 4ට වඩා ඕ මෙතන මේ මෙහෙනේ මේ ඉන්නේ 4ට එන්නේ. හරි. 2.7ට 2.7ට වඩා x වැඩි 4ට වඩා අඩුයි. මෙන්න මේ පරාසය. හරි. ඔන්න ඔය පරාසය තුල තමයි පුතේ ත්‍රිතය මේ ත්‍රිතයේ මෙන්න මේ විදිහට කොහොම වැඩි වෙලා තියෙන්නේද? ධනව වැඩි වෙලා තියෙන්නේ. හරි. 2.7ට වඩා වැඩි 4ට වඩා අඩුයි. හරි. අන්න ඒ පරාසය තුල තමයි පුතේ ත්‍රිතයේ කොහොමද ධනව වැඩි වෙලා තියෙන්නේ. මෙතන 4ට අපි සමානයි කියලා දැම්මත් කමක් නැහැ. හරි. එතකොට මෙතන අපෙන් අහනවා ත්‍රිතය ත්‍රිතයේ ධනව වැඩි වන x අගය ප්‍රාන්තරය ලියන්න. x ගේ පුතේ 2.7 ඉඳන් එහාට තමයි ත්‍රිතයේ ධනව වැඩි වෙන්නේ. එතකොට 2.7 7ට වඩා x අගය විශාලයි කියලා ලිව්වා. 4ට වඩා කුඩායි කියලා ලිව්වා. මෙතනින් එහාටත් ත්‍රිතය අපි ඇන්දොත් එහෙම ධනව වැඩි වෙන කොටසම තමයි එන්නේ. හරි. දැන් මීට අදාළ x පරාසය මෙන්න මේක. හරිද? ත්‍රිතයේ ධනව වැඩි වෙන x අගය ප්‍රාන්තරය. එතකොට මෙන්න මේක තමයි එන්න ඕනේ. ඊට පස්සේ පුතේ ඒකේ දෙවෙනි කොටස ප්‍රස්ථාරයේ අවම ලක්ෂ්‍ය ඛණ්ඩාංකය ලියන්නලු. අවම ලක්ෂ්‍ය ඛණ්ඩාංකය මෙතන 1 ඍණ 3. අවම ලක්ෂ්‍ය ඛණ්ඩාංකය හන්නේ 1 ඍණ 3. ඕක තමයි පුතේ අවම ලක්ෂ්‍ය ඛණ්ඩාංකය. හරි. ප්‍රස්ථාරයේ අවම ලක්ෂ්‍ය ඛණ්ඩාංකය ලියා. ඒ ඇසුරෙන් වර්ගජ ශ්‍රිතය මෙන්න මේ සිස්ටම් එකට ලියන්නලු. y සමානයි x ඍණ a ගේ වර්ගය ධන b. මෙන්න මේ ආකාරයට ලියා දක්වන්නලු. හරිද? එතකොට පුතේ මේක ඇවිල්ලා අවමයක් තියෙන එකක්. අවමයක් තියෙන ශ්‍රිතයක්. අවමයක් නේ තියෙන්නේ. මෙහෙම ආපු එකක් නෙමෙයි. දැන් මේක අවමයක් තියෙන්නේ. අන්තිම තැනක්, අඩුම තැනක් කියන අවමයක්. මේ පැත්තට ආවොත් ඒක අපි කියනවා මොකද්ද පුතේ? ආ ඒක උපරිමයක් තියෙන ශ්‍රිතයක්. ඒක උපරිමයක් තියෙන ශ්‍රිතයක්. දැන් මේක අවමයක් තියෙන ශ්‍රිතයක්. එතකොට පුතේ මෙන්න මේ විදිහට ලියනකොට
අපි පුතේ ශ්‍රිතියට තියෙන අවමයක් නම් මේක ධන. ඒක ධන ලිව්වත් එකයි නැත්නම් එක සම ධන ලියන්නේ නැහැ. හරිද? ශ්‍රිතේ අවමයක් නම් තියෙන ධන. හැබැයි ශ්‍රිතිය අනිත් පැත්ත ගහපු ශ්‍රිතයක් වුණා නම් බැරි ලක්කත් මෙතන පුතේ ඍණ දාලා තමයි මේ x කැල්ල ඔය ටික ලියන්න ඕනේ. හරි. එතකොට එහෙනම් හරි දැන් මෙතන තියෙන්නේ මෙතන අපි බැලුවාම පේනවා ශ්‍රිතේ තියෙන අවමයක්. එහෙනම් ප්‍රශ්නයක් නැහැ ධන තමයි එන්නේ. හරි. එහෙනම් පුතේ x හරිද? राइट ඊට පස්සේ පුතේ දැන් මේ අවම ලක්ෂ්‍ය දිහා බලාගෙන මේකේ මේ a'b' කියන අගයන් දෙක ලියනවා. හරිද? අවම ලක්ෂ්‍ය දිහා බලාගෙන a'b' කියන අගයන් දෙක ලියනවා ඈ. එහෙමයි අපි ඒක කරන්නේ. එතකොට මේ අවම ලක්ෂ්‍ය විතර x අගය මේක y අගයනේ. මේ අවම ලක්ෂ්‍ය ඛණ්ඩාංකය හරිය උපරිම ලක්ෂ්‍ය ඛණ්ඩාංකය හරිය මෙතන නම් මේක අවම ලක්ෂ්‍ය. අවම ලක්ෂ්‍ය ඛණ්ඩාංකය මේක x අගය මේක y අගය. මෙතන x අගය තියෙනවනේ පුතේ. අන්නේ x අගයේ තියෙන වටිනාකම හරිද? දැන් මෙතන තියෙන්නේ අගය ලකුණ මාරු කරලා ලියන්න මෙතෙන්ට a වෙනුවට. හරි ලකුණ මාරු කරලා ලියන්න මෙතන a වෙනුවට. එතකොට පුතේ මෙතන එන්නේ කීයද? එතකොට මෙතන එන්නේ කීයද පුතේ? මෙතන එන්නේ දැන් මේක එකනේ තියෙන්නේ. ආ මෙතන තියෙන x ගියාගේ ලකුණ මාරු කරලා මෙතෙන්ට ලියන්න. එතකොට ඍණ 1. දැන් මෙතන තියෙන ධන 1නේ. ලකුණ මාරු කරලා ඍණ 1. ඍණ 1 කේ වර්ගය. හරි ඍණ 1 කේ වර්ගය. ඊට පස්සේ පුතේ දැන් මෙතන b ට ලියන්නේ මොකද්ද? b ට ලියන්නේ දැන් මෙන්න මෙතන තියෙනව නේද අගයක් y ගේ අගය y ගේ අගේ ඍණ 3 තියෙනවනේ අපිට හරිද අන්නේ y ගේ අගය තමයි පුතේ y දැන් මෙතන අපි මෙතන x ගේ අගය තියෙනවනේ ඒ x ගේ අගය ලකුණ මාරු කරලා තමයි මෙතෙන්ට ලියන්නේ හරිද ලකුණ මාරු කරලා දැන් මෙතන ධන 1 තිබ්බ හින්දා මෙතන මම ඍණ 1 විදිහට ලිව්වා මෙතන බැලලකත් ඍණ 1 තිබ්බනම් x වෙනුවට මම මෙතන ලියන්නේ පුතේ ධන 1 ලකුණ මාරු කරලා තමයි ලියන්නේ ඊට පස්සේ පුතේ දැන් මෙතන මේ y ට තියෙනවනේ වටිනාකම. ආ ඒක අගේ තමයි මෙතන b වෙනුවට කෙලින්ම ලියන්නේ. මෙතන මේ y ට ඒකේ ලකුණ මුකුත් මාරු කරන්නේ නැහැ. ඒතර මෙහෙම ඍණ 3 විදිහට ලියවෙනවා. හරි. ඔන්න ඔහොම තමයි එතකොට. මෙන්න මේ විදිහට අපි ඔක ලිව්වහම මෙන්න මෙහෙම එන්නේ y සමානයි. මේ ධන ලකුණ ලියන්න අවශ්‍ය නැහැ. x ඍණ 1 වර්ගය ඍණ 3. හරි. ඔයාට ඕනනම් මේකේ ඛණ්ඩාංකයකට ආදේශ කරලා බලන්න පුළුවන් මේක මැච් වෙනවද කියලා. හරිද අපි ඕනනම් මෙතන 2 අරගෙන x ට 2 දාලා බලමු මෙතෙන්ට හරි මෙතන 2 දානවා 2කින් එකක් ගියපුවාම 1යි 1ේ වර්ගය 1යි හරිද 1යි ඍණ 3යි කියලා කියන්නේ ඍණ 2 එනවා y ට හරි නේද මෙතන x අගයක් මම 3 ආදේශ කරන්න හරි 3ෙන් එකක් ගියපුවාම 2යි 2ේ වර්ගය 4යි 4ෙන් 3ක් අඩු වුණාම 1යි හරි නේද රයිට් එතකොට එහෙනම් මේක හරිද කියලා මට මේකට ආදේශයක් දාලා ටෙස්ට් කර ආදේශයක් දාලා අපිට පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න පුළුවන් මගේ මේ මම මෙහෙම ලියපු එක හරිද කියලා. හරි. ඒතොර සරලව තේරුම් ගන්න මෙතන x ට තියෙන අවම ලක්ෂයේ x ට තියෙන වටිනාකම තියෙනවනේ. ඒකේ ලකුණ මාරු කරලා තමයි මෙතෙන්ට ලියන්නේ a වෙනුවට මේ ඒගොල්ලෝ a කියලා දීලා තියෙන එක වෙනුවට අවම ලක්ෂයේ y අගේ තියෙනවනේ. ඒක තමයි මෙතන ඒගොල්ලෝ මේ b වෙනුවට තියෙන තැනට ලියන්නේ. හරිද? ඒක වෙනස් කරන්නේ නැහැ ලකුණ. හැබැයි මේකේ ලකුණ මාරු කරන්න ඕනේ. x ගේ අගය එක තිබ්බේ ඒක මෙතන a වෙනුවට ලියනකොට ඒක ධන එක තිබ්බේ ඒක ඍණ එක කරලා ලිව්වා. බැලලා කත් ඍණ එක තිබ්බන එක ධන එක කරලා ලියනවා. හරි. හැබැයි මෙතන y ගේ අගය ඒක කෙලින්ම b වෙනුවට ලියවෙනවා. ඒකේ ලකුණ වෙනස් කරන්නේ නැහැ. හරි. රයිට්. ඒතර ඔන්න ඔය විදිහට තමයි මට මේකේ එන්නේ. හරිද? රයිට්. ඊට පස්සේ b කොටස හරි. ප්‍රස්ථාරයේ y සමානයි බිඳුව රේඛාව ඡේදනය වන ඡේදනය වන ලක්ෂයක x ඛණ්ඩාංක සැලකීමෙන් මූල 3 සඳහා අගයක් මූල 3ට අගයක් ගන්නලු හරි පුතේ මේ බලන්නකෝ y බිඳුව වෙන්නේ මෙන්න මේ තැන් දෙකේදී නේද එකක් මෙතන අනික මෙතන හරිද y ද y ගේ අගේ බිඳුව y බිඳුව රේඛාවක දැන් මේ මෙහෙම ඇන්දොත් මේ මොකද්ද මේ මෙයල y සමානයි 4 රේඛාව y සමානයි 4 රේඛාව හරිද එතකොට පුතේ මේ y සමානයි 6 y සමානයි 5 රේඛාව y සමානයි 4 රේඛාව y සමානයි 3 රේඛාව y 2 y 1 y බිඳුව කියන්නේ මේකනේ y බිඳුව වෙනකොට x අගයන් දෙක එන්නේ මෙතන පුතේ මෙතන බිඳුව මෙතන ආසන්න වශයෙන් මට පේන්නේ ඍණ බිඳුවයි දශම 7 ඒ කියන්නේ y ගේ අගේ බිඳුව වෙනකොට මේ x අගයන් දෙක ලියන්නේ එකක් මෙතන අනිත් එක මෙතන මට අගේ පේන්නේ පුතේ 2.7 වගේ ධන හරි ඔන්න පුතේ y බිඳුව වෙනකොට x අගයන් දෙක හරි දැන් ඔයා හිතන්න කවුරුර අහනවා y 6 වෙනකොට y ගේ 6 වෙනකොට x අගයන් දෙක මේ ශ්‍රිතියට අනුව එතකොට මේ y ගේ 6 වෙනකොට x අගයන් දෙකෙන් එකක් මෙතන ඍණ 2 අනිත් එක මෙතන ඍණ 7 මේ ධන 4 හරි එතකොට y ගේ අගයට අදාළව ශ්‍රිතයේ x අගයන් දෙකක් x වටිනාකම් දෙකක් තියෙනවා ඒ වගේ දැන් y බිඳුව වෙනකොටත් එහෙමයි x වටිනාකම් දෙකක් තියෙනවා
හරිද? දැන් අපිට කියනවා හරි. මූල තුන සඳහා. මූල තුන සඳහා අගයක් ලබා ගන්නලු. හරි. ඒතොර ඒවිල C කොටස. හරි. මම යනවා පුතේ C කොටසට. අපිට මෙන්න මේ හදාගත්තු සිතේ මෙන්න මේක ඕනේ වෙනවා උතින්ට. C කොටස. හරි. මෙන්න බලන්න. හරි. දැන් පුතේ මෙතන මෙන්න මෙහෙම තියෙනවා. වර්ගය ඍණ 3නේ අපි කලින් මේ අපි b කොටසේ හදාගත් එක හරි ඕකට පුතේ දැන් අපි දැන් y ගියාගේ බිඳුව වෙනකොටනේ හරි y ට දානවා බිඳුව උම් බාන්න හරිද ඍණ 3 ගන්න මෙහෙට දැන් y ගියාගේ බිඳුව මෙහෙට ඊළඟ ඍණ 3 ගන්නවා මෙහෙට તો ධන 3යි x ඍණ 1ේ වර්ගය රයිට් ඔන්න ඔතෙන්ට එනකන් හදාගත්තා හරිද අපි y ගියාගේ බිඳුව වෙද්දීනේ බලන්නේ හරි මේ පොඩ පැත්ත මාරු කරලා ලියාගමුද මෙන්න මෙහෙම x ඍණ 1ේ වර්ගය මේ පැත්තට ගත්තා 3 එහා පැත්තට ගියා. පැත්ත මාරු කරා ලකුණු මොකුත් වෙනස් වෙන්නේ නැහැ නේද උඩට? හරි දැන් මූලය දානවා පුතේ. මේ පැත්තට මූලය දානවා මේ පැත්තට මූලය දානවා. ආ ඒතකොට ඔය ලස්සනට එන්නේ. මේ පැත්තට x ඍණ 1ේ වර්ගයේ මූලය තමයි x ඍණ 1යි. මෙතන එනවා පුතේ මූල 3. හරි. දැන් අපි දන්නවා පුතේ y බිඳුව වෙනකොට හරි y බිඳුව වෙනකොට x ට එන්නේ කීයද කියලා අපි දන්නවා. හැබැයි x ට අගයන් දෙකක් එනවා. එක්ක ඍණ බිඳුවයිද සමහත එහෙම නැත්නම් ධන 2.7 හරි අපි ওই දෙකම මෙතෙන්ට ආදේශ කරනවා දෙපාරකට ආදේශ කරනවා උත්තර දෙකක් එනවා එතකොට මූල 3ට කොහොමත් පුතේ මූල 3 කියන එකට උත්තර දෙකක් එන්න එපැ ධන උත්තරේ ඍණ උත්තරේ හරි ඔන්න බලන්න ලස්සනට එනවා දැන් මම මුලින්ම මේක අරගන්නවා එකපාරක් x ඍණ 1 සමානයි මූල 3නේ මම x ට ආදේශ කරනවා පුතේ ඍණ y බිඳුව වෙනකොට y බිඳුව වෙනකොට x කිර x ට ආපු ඍණ වටිනාකම ආදේශ කරනවා අරින 0.7 දැම්ම x වෙනුවට මෙතන තව ඍණ එකක් තියෙනවා සමානයි මූල 3. ඒතර පුතේ මූල 3ට අපිට එනවා එක වටිනාකමක් මෙන්න මෙහෙම ඍණ 0.7යි ඍණ 1යි කියන්නේ දෙකම එකතු වෙනවා ඍණ සංඛ්‍යා දෙකක් ඍණ 1.7යි. එක කොටසක් හරි. ඊළඟ පුතේ ගන්න ආපහු මේක මෙතනින් ලියන්න. ඔන්න බලන්න x ඍණ 1 සමානයි මූල 3. දැන් පුතේ දැන් මොකද කරන්නේ අර x ට y බිඳුව වෙනකොට x2 ආපු ධනාගය තියෙනවනේ ඒක ගෙනල්ලා ආදේශ කරනවා එතකොට පුතේ 2.7යි ඍණ 1 සමානයි මූල 3 එතකොට පුතේ වෙන්නේ ධන 2.7යි ඍණ 1යි කියලා කියන්නේ ලොකු සංඛ්‍යාවක් පොඩි එකක් අඩු වෙනවා එතකොට 1.7 එනවා ධන හරි ඔන්න පුතේ මූල 3ට ආව උත්තර 2 මූල 3ට එක්කෝ එන්නේ මං කිව්වනේ දැන් ඔයා ඔයාට පුතේ මෙහෙම කිව්වොත් කවුරු ඇහුවොත් 4ේ මූලය මොකද්ද කියලා ඔයා කියනවනම් උත්තරේ 2යි කියලා ඔයා තාම ඒ කියන්නේ ඔයාට එහෙම ලොකු මේක ගැන අදහසක් නැහැ කියන එක ඇත්තටම. හරිද? කවුරු ඇහුවොත් හතරේ මූලය කීයද කියලා පුතේ හතරේ මූලය එක්ක ඔයා කියන් මෙන්න මෙහෙම කියන්න ඕන. හතරේ මූලය ඇහුවොත් ධන හෝ ඍණ 2යි. හතරේ මූලය ඇහුවොත් කවුරු හරි නැත්නම් 25ේ මූලය ඇහුවා කවුරු හරි 25 මූලය කීයද? ධන හෝ ඍණ 5 කියලා කියන්න ඕන. මොකද හේතුව මේ බලන්න පුතේ ධන 2 ධන 2කින් ගුණ කරාම 4 එනවා. හරිද? ඒ වගේම පුතේ ඍණ 2කින් ගුණ කරාම ඒත් ධන 4 එන්නේ. එතකොට පුතේ හතරේ මූලයේ කවුරු ඇහුවොත් ඔයා කියන්න ඕනේ එක්ක ධන 2 නැත්නම් ඍණ 2. කවුරු 25ේ මූලයේ ඇහුවොත් ඔයා කියන්න ඕනේ එක්ක ධන 5 නැත්නම් ඍණ 5. හරි? රයිට්. එතකොට එහෙනම් පැහැදිලිනේ කතාව. මොකද ඕනම සංඛ්‍යාවක මූලයට පුතේ ධන උත්තරේකුත් තියෙනවා ඍණ උත්තරේකුත් තියෙනවා. එහෙනම් පුතේ මෙතන මූල 3ේ අගය මම මෙහෙම ලස්සනට උත්තරේ ලියනවා. ධන හෝ ඍණ 1.7යි. මෙන්න උත්තරේ. හරි ධන උත්තරෙත් ඍණ උත්තරෙත් ලියන දෙකම ලියවෙන්න ඕනේ හරි එහෙනම් මූල තුනේ උත්තරේ ධන හෝ ඍණ 1.7යි රයිට් පුතේ ඉතින් ඔන්න ඔයක තමයි ආසන්න පළමු දශම ස්ථානයට හරි පුතේ කොහොම පළවෙනි දශම ස්ථානයට තමයි පළවෙනි දශම ස්ථානය හරි දශම ස්ථානට උත්තරේ තියෙන්න ඕනේ හරි ඉතින් එතකොට එහෙනම් ඔන්න 2022 ඕ ලෙවල් ඕගලන්ගේ මැත්ස් පේපර් එකේ සෙකන්ඩ් පේපර් එකේ ආපු ප්‍රස්තාර වර්ගජ ශ්‍රිත ප්‍රශ්නට අදාළ පිළිතුරු තමයි සාකච්ඡා කරේ. රයිට් එහෙනම් අනිත් ප්‍රශ්නොත් එක්ක එකතු වෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.